හැම දෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න මේ අවස්ථාවේදී අද 2021 සැප්තැම්බර් මාස 11 වන සෙනසුරාදා අපගේ සවිචාර දේශන මාලාවේ 7 වන පියවර වශයෙන් අද අපි සාකච්ඡා කරන්නට යන්නේ ඉතාමත්ම කාලීන මාතෘකාව. එනම් මානසික අවපීඩනය බුදුදහම ඇසුරේ. මේ සඳහා අපගේ ගෞරවපූර්වක ආරාධනය පිළි අරගෙන අපිට අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළ නම අපේ සම්පත්දායක නම කීමට අවසරයි ප්‍රවීණ මනෝවෛද්‍ය ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඇහැලියගොඩ ධම්මපාල ස්වාමින් වහන්සේව අපි ඉතාමත්ම ගෞරව ආදරයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ සංවිධායක මණ්ඩල වෙනුවෙන්. අපගේ උපදේශකයන් වහන්සේ ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් සේවය කර විශ්‍රාම ලබා එංගලන්තයේ අවුරුදු දෙකක් පමණ වැඩවාසය කර එහි ධර්ම ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වී නැවතත් ගිය අවුරුද්ද අගභාගයේ පමණ මෙහි වැඩම කර උන්වහන්සේ තම වෛද්‍ය කටයුතු සහ සාමාන්‍ය වැඩ කටයුතු පටන් ගත්තා. ඉතින් අපගේ ආරාධනය ප්‍රතික්ෂේප නොකර ඉතාමත් කාරුණිකව එම ආරාධනය පිළි අරගෙන උන්වහන්සේගේ දැනුමෙන් බිඳක් අපිට මේ අවස්ථාවේදී ලබා දීමට කටයුතු කිරීම ගැන අපි ඉතාමත් සන්තෝෂ වෙනවා. සෑම දිනාගේම දැන ගැනීම සඳහා මා ඉතාමත්ම කාරුණිකව මේ පිළිබඳව යම් කිසි වැදගත් කරුණු කීපයක් ඔබ වෙත තබන්නට කැමැතියි. මෙම දේශනයේ අතරතුර ඔබගේ ඔඩියෝ වීඩියෝ මියුට් කර තිබෙන නිසා ඔබට යම් කිසි ගැටලුවක් ඇත්නම් හරි ප්‍රශ්නයක් නැත්නම් යම් කිසි තාක්ෂණික ප්‍රශ්නයක් ඇත්නම් කරුණාකර චැට් මගින් අපට එය ලබා දෙන්න ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. එමෙන්න ඔබගේ මිතුරන් ඔබගේ දැනුම සොයන්නන් සිටිනවා නම් කරුණාවෙන් ඔවුන්ට යොමු කරන්න අපගේ චුන්දික ආර්යවංශ කියන වෙබ් පේජ් එක Facebook පිටුව හරහා මෙම වැඩසටහන දැන් මේ අවස්ථාවේදී ලයිව් විකාශනය වෙනවා. සජීව විකාශනයක් සිද්ධ වෙනවා. එමෙන්න මෙම සටහන වීඩියෝ රෙකෝඩ් කරන නිසා ඔබට මෙම වැඩසටහන නැවත ශ්‍රවණය කරන්නට නැවත දරබන්නට පුළුවන්. එය අපගේ සවිචාර වීලොග් YouTube වලින් ඔබට ලබා ගත හැක. එමු නැත්නම් බාගත කර හැක. ඒ නිසා එම පිටුවට ගිය විට කරුණාකර ඒ සඳහා ලයික් එකක් දැමීමට සහ subscribe කිරීමට අමතක නොකරන්න. හොඳයි, අපි කාල වේලාව නොඉක්මා කාරුණිකව ආරාධනා කරනවා ගෞරවනීය ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඇහැලියගොඩ ධම්මපාල ස්වාමීන් වහන්සේට දේශනය ආරම්භ කරන ලෙස. අවසරයි ස්වාමීන්. භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ලංසයි මේ කුන්දික විරසිංහ කුන්දික ආරියවංශ මහත්මයා අපිට ආරාධනා කළා මේ සවිචාර වැඩසටහනට අදාළව යම් ධර්ම සාකච්ඡාවක යෙදෙන ලෙසට. ඒ අනුව මානසික අවපීඩනය බුද්ධහම ඇසුරින් කියන මාතෘකාව ඔස්සේ පැය කිතර කාලයක් අපි කරුණු දක්වන්න අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා සහභාගී වෙන ඔබ සියලු දෙනාට සියලු යහපත සිත සාන්තිය ආරක්ෂාව රැකවන්නේ ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහනේ කටයුතු ආරම්භ කරමු. අපි මුලින්ම සවිචාර වැඩසටහනට ආශිර්වාද කරනවා. කොහොම යහපත් චේතනාවෙන් යුක්තව ධර්මාවබෝධයක් එවැගේම ජීවිතාවබෝධයක් සඳහා යම් පිරිසකට ආගමික ලබා දීම සඳහා කුන්දික ආර්යවංශ මහත්මයා ඇතුළු මේ සංවිධායක මණ්ඩලය සිදු කරගෙන යන මෙහෙවර සම්බන්ධයෙන් අපි අගය කරනවා. යම් කෙනෙකුට යහපතක් අර්ථයක් සපයන්නට යම් කෙනෙක් උනන්දු වෙනවා නම් ඒක ලොකු පින්කමක්. ඒ නිසා ඒ පින්කමට සහභාගී වෙන
සියලු දෙනාටම අපි ආශිර්වාද කරමින් අපි මේ වැඩසටහන ආරම්භ කරමු. මම ස්ක්‍රීන් ෂෙයා කරලා මම පෙනෙන්නේ නැහැ. මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා අදාළ කටයුතු මම ප්‍රසන්ටේෂන් එකක් හැටියට ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔබට කියන්න ඕනේ ඔබට ඕනෑම වෙලාවක ප්‍රශ්නාලන්න පුළුවන් මගේ ක්‍රමයට අනුව නම් නමුත් වැඩසටහනේ ක්‍රමයට අනුව අවසන් වෙලා තමයි සාකච්ඡාවන් කෙරෙන්නේ. ඒ නිසා ඒ සඳහා ඔබේ හිතට ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් ඒ සම්බන්ධයෙන් මතක තියාගන්න හෝ පොඩේක ලියාගන්න. එතකොට අපට අවසානයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන් ඔබට තියෙන ගැටලුව ප්‍රශ්නය සම්බන්ධ. අපි මම කල්පනා කළා මේ කාරණය සම්බන්ධයෙන් මොකද මේ මානසික අවපීඩනය ડિප්‍රෙෂන් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන මාතෘකාව ඔස්සේ ධර්මානුකූල විග්‍රහයක් හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සූත්‍ර ධර්ම ආශ්‍රයෙන්ම ඒක විග්‍රහ කරන්න බලාපොරොත්තු වුණා. ඒ නිසා තථාගත දේශනාවට අනුව යනන් වහන්සේගේ දේශනාව ඔස්සේ මේ කාරණේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ ප්‍රසන්ටේෂන් එක සකස් කිරීමේදී මම ඉංග්‍රීසි භාෂාවෙන් අවශ්‍ය දේවල් අන්තර්ගත කළා. මොකද අද කාලේ මේ ධර්මය හදාරීමේදී සූත්‍ර දේශනා සියල්ලම වාගේ මේ වෙන විට ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා තියෙනවා. අපි ඒ ගැන පුණ්‍යානුමෝදනා කරන්න ඕනේ අපේ බෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේම තානිස්තර ස්වාමීන් වහන්සේටත්. අපි විශාල මෙහෙවරක් සිදු කරලා තියෙනවා මේ දහම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන ග්‍රන්ථවල යම් යම් ගැටලු සහගත තැන් තියෙනවා නම් ඒවා අපිට ඉංග්‍රීසි පරිවර්තනයේදී නිවැරදි කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ආධුනික අයටත් මේ ධර්ම කරුණු වලට අදාළ ඉංග්‍රීසි වචනේ ඇහිලා තියෙන එක වටිනාකමක්. මොකද යම් හැදෑරීම් වලදී ඉංග්‍රීසි වචනය අපට ඇහුණාම එතෙන්දී අවබෝධය සඳහා පහසුවක් තියෙනවා. මොකද පාලි වචනේනේ අපිට ගොඩාක් වෙලාවට ඇහෙන්නේ. ඒක පාලි වචනේට දීලා තියෙන සිංහල වචනයත් එහා සමානම යන්නේ. ඒ නිසා මම සම්ප්‍රදානයක් ගත්තොත් එහෙම කම්ම කර්ම කියන දෙකම සමානවනේ යන්නේ. එතකොට දැන් එහෙම ගොඩාක් වචන සඳහා තියෙන මේ පාලි වචනයයි සිංහල වචනයයි සමානව යන්නේ. ඉංග්‍රීසි වචනයක් අපිට ඇහුණා එතෙන්දී අපිට අවබෝධය පැහැදිලි කරගන්න නිරවු කරගන්න ඒක උදව්වක් වෙනවා. ඒ නිසා මම ඉංග්‍රීසි වචනත් භාවිතා කරනවා. මගේ ප්‍රකාශනයේදී යම් යම් වචන ඉංග්‍රීසි වචනය කියවෙන්න පුළුවන්. ඒ නිසා ඒ භාෂා දෙකෙන්ම යම් යම් භාවිතාවන් සිද්ධ වෙන බව කරුණාවෙන් සලකන ලෙස මම මුලින්ම මතක් කරනවා. දැන් මේ මාතෘකාව පිළිබඳ සාකච්ඡා කරද්දී මට හම්බ වුණා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ ඉන්ද්‍රිය වර්ගයේ සඳහන් වෙන රෝග සූත්‍රයේ. එතකොට රෝග පිළිබඳවම කතා කරන සූත්‍රයක් රෝග සූත්‍රය. ඒ නිසා රෝග සූත්‍රය ඇසුරෙන් අපිට පුළුවන් මේ කාරණය පිළිබඳව සියම් ආලෝකයක් ලබා ගන්න. එතකොට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා රෝග වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි කායික රෝග, අනික මානසික රෝග. එතකොට there are two kinds of illness, what you mean, mental and physical. එතකොට මනසට හා කයට ඇති වෙන රෝග වර්ග දෙකක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට කායික රෝග හා මානසික රෝග කියලා. එතකොට කයට වැළඳෙන රෝග කියන ඒවා අපි දන්නවා. නොයේ කිව්ව අපි හැම කෙනෙකුම ශරීරයක් තියෙන නිසා සෑම කෙනෙක්ම රෝග අත්දැකලා තියෙනවා. ඒ නිසා රෝග පිළිබඳව මුකුත් අපි කියන්න යන්න ඕනේ නැහැ. ඒ නිසා ඒ රෝග කියන ඒවා අත්දැකලා තියෙනවා. කායික රෝග කියන ඒවා, මානසික රෝග කියන ඒවා අත්දැකලා තියෙනවා.
හැබැයි ඒක මානසික රෝගයක්ද නැද්ද මොකක්ද මේ කියන එක සමහර අයට පැහැදිලි නැහැ. ඒ කියන්නේ තමන්ට ඇතිවන අපහසුව ඇත්තටම රෝගයක්ද එහෙම නැත්නම් හැටිමද ඒකද ස්වභාවය මේක බැලන්ස් එකක්ද ඉම්බැලන්ස් එකක්ද කියලා හඳුනාගන්න බැරි කමක් තියෙනවා මේ මානසික ඒවා සම්බන්ධ. උදාහරණයක් ඇටියට අපි කියමු අපිට තරහ ගියා කියලා. තරහ නොවන කෙනෙක් නැහැ නේ ඕනම කෙනෙකුට තරහ යන්න පුළුවන්. එතන තරහ යන එක රෝගයක් කියලා අපි සාමාන්‍යයෙන් වර්ග කරන්නේ නැහැ. තරහ යන එක හැටි කියලා හිතා. ඒක මගේ හැටි. කවුරුහරි ඔයාලාගේ වාහන තරහ යනවා නේ ඔයාලට. කියලා ගෝකේ මගේ හැටි. ඉතින් එයා හිතනවා මේ මගේ හැටි. එතන මගේ හැටි රෝගයක්ද කියලා එයා විග්‍රහ කරන්න ලෑස්තිත් නැහැ කැමතිත් නැහැ. එතකොට අනිත් පැත්තෙන් බඩගිනි වෙනවා කියන එකත් එක්තරා විදිහක රෝගයක් කියලා කියන්නත් පුළුවන් හැටි කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. මේ කායික රෝගයක් වෙන්නේ කොහොමද මානසික රෝගයක් වෙන්නේ කොහොමද? කායික වශයෙන් අපි රෝගයක් කියලා හඳුන්වන්න වෙන්නේ අපිට තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු අවහිරයකින් බාධාවකින් තොරව කරගෙන යන්න අපහසුයක් ඇති වෙන තැනදී තමයි අපිට රෝගය කියන වචනේ භාවිත කරන්න වෙන්නේ. එතකොට නැත්තම් සමහර ශරීරයේ යම් යම් ඇතිවෙන වෙනස්කම් අපිට ඒවා සමග ඉන්න ජීවත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් ඒක එක්ක තවදුරට තමන්ට එදිනදා කටයුතු නිරවුල්ව පැහැදිලිව කරගෙන යන්න බැරි වුණාම අපි ඒක හඳුන්වනවා එතකොට රෝගයක් කියලා. කායික රෝගයක් කියලා. මෙතන මනසට ඇති වෙන යම් යම් පීඩා අවහිරතා නොයෙක් දේවල් තියෙනවනේ. ඉතින් මේවා අපි කියන්නේ මම කලින් කිව්වේ ඒක හැටි. ඒක එහෙම තමයි ස්වභාවයේ මිනිස්සුන්ගේ හැටි කියලා කෙනෙක් හිතන්න පුළුවන්. ඒතර නමුත් ඒ පැවැත්මේ මානසික ස්වභාවය හරියටම හොඳටම සමබර නැත්තම් ඒක වෙනස් නම් ඉම්බැලන්ස් නම් ඒක සමාජයේ අනික් අයක ජීවත් වීමේදී අවහිරයක් බාධකයක් බවට පත් වෙනවා නම් ඔන්න එතෙන්දී ඒකත් රෝග තත්වයක් වශයෙන් සලකන්න වෙනවා. ඒ නිසා ඒක කායික වේවා මානසික වේවා මටත් මා වටා සිටින අයටත් මගේ ඇසුරේ සිටින අයටත් බාධාවක් අවහිරයක් වෙහෙසක් කරදරයක් නොවී පවතින තාක්කල් අපිට ඒක ස්වභාවය හැටි නේචර් කියලා අහම කියන්න පුළුවන්. නමුත් ඒක මට කරදරයක් වෙනවා නම් මා වටා සිටින අයට මගේ සමීපතමයන්ට වෙහෙසක් කරදරයක් වෙනවා නම් වටපිටාවේ ඉන්න අයට කරදරයක් වෙනවා නම් අන්න එතෙන්දී අපිට රෝගය කියන වචනේ කරා යන්න සිද්ධ වෙනවා. මේ සාමාන්‍ය විලාහාරي හඳුනා ගන්න විදිහ මම මේ literary එකක් විදිහට අරගෙන අර පොතේ තියෙනවා මේ පොතේ තියෙනවා මේ definition එක මෙහෙමයි මේ විශ්වකෝෂයේ මෙහෙමයි තියෙන්නේ ඔය දේවල් නැතුව එහෙම කළොත් අපිට ඒක ලොකු නිබන්ධනයක් වෙනවනේ. එහෙම නැතුව විවහාර ලෝකයෙන් අපි අරගෙන මේ දේවල් පිළිබඳව අපිට විග්‍රහයක් කරන්න වෙන්නේ ඔය ආකාරය. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙනවා වසර දෙකක් තුනක් හෝ සියක් වසරක් Tamanta කිසිදු අසනීපයක් නැතයි කිව හැකි අය හමුවේ හැකි. ඒ කියන්නේ there are two kinds of illness, two mental and physical. එතකොට ඒ එහෙම මේ ව්‍යාකාර වෙන රෝගවල වසරක් දෙකක් තුනක් හෝ සියක් වසරක් කිසිදු අසනීපයක් නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ කියන්නේ කායික වශයෙන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් අර එක මොහොතකට හෝ තමන්ට මානසික පීඩනයක් නැතයි කිව හැකි කෙනෙකු සොයාගත නැහැ. But it's very hard to find any sentient beings in the world who can claim to be free of mental illness even for a moment apart from those who have ended the defilement. එතකොට ක්ලේශයන් සම්පූර්ණයෙන්ම ප්‍රහීන කරපු උත්තමයෙකුට හැර සාමාන්‍ය මනසක් හිමිව සිටින කෙනෙකුට
තමන්ට මානසික පීඩනයක් නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බෑ කියලා මේ සූත්‍රයේ සඳහන් වෙන මං කියන දෙයක් නෙමෙයි මේ රෝග සූත්‍රයේ තමයි මෙහෙම සඳහන් වෙන්නේ මේක මගේ ප්‍රකාශන එහෙම නෙමෙයි හරි දැන් කායික රෝගයක් නම් අර මන්ත්‍ර නිර්වචනයේ යටදී දැන් බඩගින්නක් පිපාසයක් රෝගයක් ඇටියට කලකන්න පුළුවන් එහෙම නැතුව සාමාන්‍යයෙන් සම්මත ලෝකයේ රෝග කියලා හඳුන්වන විදිහට රෝගයක් නැතුව සමහර විට කෙනෙක් අවුරුදු 100 මුළු ජීවිත කාලයම පුරාම තින්න පුළුවන් සමහර විට කලාතුරකින් කෙනෙකුට කියන්න පුළුවන් කවදාවත් මම ඔයාලා ගින්දද නැහැ කවදාවත් වේද බීලා නැහැ මම කියන්න පුළුවන් නමුත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා ඒ මානසික පීඩනයක් Tamanට නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බෑ එහෙම හොයාගත්තොත් එයා රහතන් වහන්සේ නමක් විය යුතුයි රහතන් වහන්සේ කෙනෙක් නොවන සෑම කෙනෙකුටම අවර ආකාරයේ කොහොම මානසික පීඩනයක් තියෙනවා ඒක තරහක් කියලා හඳුනන කේන්තියක් මුරුස්නා බවක් වෙහසක් පසුතැවිල්ලක් ඒ වගේම මානසික අපි ස්ට්‍රෙස් කියලා හඳුන්වනවා ඩිස්ට්‍රෙස් කියලා හඳුන්වනවා ඇන්සයිටි කියලා හඳුන්වනවා මේ විවිධ නම් වලින් හඳුන්වන විවිධාකාරයේ වෙහස අපහසුතා කාංසා තත්වයන් කෙනෙක් අත්දකින්න පුළුවන් එතකොට ඒ නිසා අපි ඕනෑම කෙනෙකුට මේ විදිහට යම් පීඩනයක් ඕනෑම වෙලාවක අත්දකින්න සිද්ධ වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙනවා මානසික පීඩා ඇති වෙන ආකාර හතරක් therefore kinds of illness for those gone for එතකොට මිනිස්සුන්ට සාමාන්‍ය දැන් මෙහෙම විවිධ රෝග පීඩා ඇති වෙනවා එතකොට මේ ඇති වෙන විශේෂයෙන් අපි කතා කරන්නේ අද මේ කායික රෝග ගැන නෙවෙයිනේ මානසික පහසුතාව ගැනනේ ડિප්‍රෙෂන් කියන එකනේ මානසික අවපීඩනය කියන එකනේ එතකොට මානසික අවපීඩනයක් විශේෂණ එකක් ඇති වෙන්න හේතු වෙන ආකාර හතරක් ගැන මේ රෝග සූත්‍රයේ සඳහන් වෙනවා අපිට දැන් වෙනත් ආකාරයක අර්ථකථනාව විග්‍රහවන්නත් මේ ගැන කතා කරන්න පුළුවන් නමුත් විශේෂයෙන්ම මම මේ සාකච්ඡාවේදී රෝග සූත්‍රයට මූලිකත්වයේ දීලා තවත් අනිකුත් කරුණු ගැනත් ගැන හද දක්වන්න තමයි උත්සාහ කරන්නේ එතකොට ඒ අනුව මේ කියන ඉම්බැලන්ස් එක මේ කියන වෙහස අපහසුතාව ඇති වෙන්න හේතු වන එක් කාරණයක් හැටියට මේ සූත්‍රයේ සඳහන් වෙනවා අපේ බොහෝ අපේක්ෂාව එතකොට අපි බලාපොරොත්තු වෙන දේවල් අපේක්ෂා කරන දේවල් විශාල වුණාම ඒවා ඇසුරෙන් ඒවා ඒ ආකාරයෙන් ඉෂ්ට නොවනකොට ඇති වෙන කලකිරීම ඒ වගේම ආහාර පාන ඇඳුම් කලඳුම් නිවාස බේස්හේ කියන මේ දේවල් සම්පාදනය කර ගැනීමේදී අපට ඇතිවෙන වෙහෙසකාරී තත්වයන් කියන දේවල් බලපානවා. One has many wishes, is frustrated and is not content with any kind of rocks, armed food, lodgings and medicines and supplies for the sick. අපිට මේ විදිහට මේ මූලික අවශ්‍යතා වික්ෂුන්හන්සේලා සම්බන්ධයෙන් නම් තීවර පිණ්ඩපාත ගිලානත්පත් සේනාසන ගිහි අය සම්බන්ධයෙන් නම් ඇඳුම් කන ආහාර පාන ඇඳුම් කලඳුම් බේත් නිවාස කියන මේ දේවල් එතන මේ බොහෝ දේවල් අපිට ඕන වෙනවානේ ජීවත් වෙන්න නමුත් ඒ ජීවත් වෙන්න ඕන දේවල් ඉක්මවා ගිහිල්ලා ඊට වඩා හොඳ දේවල් ඊට වඩා වටිනා දේවල් අනික් අයට නැති දේවල් අපි යමක් ගන්න ගියාම මගේ අවශ්‍යතාවය ගැන පමණක් නෙමෙයි බලන්නේ ඒකේ වටිනාකම එක ගන්න. එහෙම නැත්නම් අනිත් එක්කෙනා පාවිච්චි කරන එකටත් වඩා හොඳ එකක් ගන්න. ඔය විදිහට අපි අපේක්ෂා ඉහළ යනවානේ. මේ නිසා ඒ විදිහටම අපිට ලබා ගන්න බැරි. අපේ වත්කම අපහසුතා මේ දේව හේතු නිසා ඒ දේවල් ඒ විදිහටම ලබා ගන්න බැරි වෙනවා. ඒ දේවල් ඒ විදිහටම ලබා ගන්න බැරි වුණාම අපේ මේ ෆ්‍රස්ට්‍රේෂන් එක කලකිරීමක් ඇති වෙනවා. මේ කලකිරීමක් ඇති වෙනකොට ඒ මේ දේවල් ආහාර පාන ඇඳුම් කලඳුම් නිවාස බේත් කියන මේ දේවල්
නිතරම අපිට ඕන වෙනවා නිතරම ඒවා ලබා ගන්න උත්සාහ කරනවා නිතරම ඒවත් සමග අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා එතෙන්දි වෙන්නේ අපි තාමත්ම ඉක්මනින් වෙහෙසට අපහසුවට පත් වෙනවා එතකොට ඒ වගේම තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න දැඩි උත්සාහයක වෙහෙසක ඉදීමින් අපි ඉන්නේ නිතරම They hard, strive and make an effort to get these things. Kita media val labagan, tapi niteram, nirantar usaha ke dirain. Insa tamangi satu pemati veno, tapi daya tarikmu di hotel labagan dasidde veno, nasgan dasidde veno, nasam enak komis labagan dasidde veno. Vivida deval, keran dapat dasidde veno, me awaseta sampurna keran, tapi nirantar aragalek usaha ke biasa ke yadi sidna nisa. අපට හැම වෙලේම මේ අවශ්‍යතා නිරන්තරයෙන්ම ලබා ගන්න ලොකු උත්සාහයක් දැඟලිල්ලක් එක තමයි සමාජයේ විතරම ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ කාරණේම තමයි අපි ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී අහලා තියෙනවා. අපි සංපයෝග දුක්ඛෝ පියෙහි විපයෝග දුක්ඛෝ යම් පිටං නලපති සම්පේ දුක්ඛං සංකිතේ සංකිතේන පංචපාදානච්ඡන්දා දුක්ඛං ඔය විදිහට මේ අපි අහලා තියෙන එකක් මේක විතර මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී association with unloved is stressful separation from the loved one is stressful not getting what is wanted is stressful In short, the five clinging aggregates are stressful. එතකොට මේ විදිහට අපිට ප්‍රිය නොකරන අයත් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. මෙතන අය කිව්වහම පුද්ගල විතරක් නෙමෙයි අප්‍රිය කරන දේවල් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට අපි අපේ විසිට කාමරේ තියෙන සාහි තියෙන පොදු සෙට් එක අපි යම් දවසක හිතුවොත් එහෙම මේක දැන් කල් පැනලා මේක අප්ඩේට් කියලා මේක දැන් පරණ වෙලා අලුත් එකක් ගන්න කාලේ හරි කියලා යම් දවසක හිතුණා කියමුකෝ ඒ හිතිච්ච දවසේ ඉඳන් මේ පොටෝ සෙට් එක දකින සෑම වාරයක් පාසාම එන්නේ මොකද්ද මේ අපි එයි සංපයෝග දුක්ඛෝ කියන එකේන අය දැන් ඒක මං අප්ඩේට් කියලා අයින් කළානේ හිතින් අලුත් එකක් ගන්න ඕනේ මේක හොඳ නැහැ මේක හොඳ මදි අපේ ගෙදර. එහෙම නැත්නම් ආවලාගේ ගෙදර මිතුරා හොඳ එකක් තිබුණා දැක්කා. ඒ නිසා මිතුරා හොඳ එකක් තමයි දැන් අපේ ගෙදරට ඕනේ කියන අදහස හිතට ආවා කියමුකෝ. ඒ ආපු වෙලාවේ ඉඳන්ම දැන් මේ මෙතෙක් කල අවුරුදු 5ක් මේක තිබුණා කියමුකෝ මේ ප්‍රොසෙට් එක ගෙදර. ඉතින් අපි ඉඳගත්තා ඕකේ ඉඳන් අක්කුමෝ එක දේව කතා බහ කළා මොකී කතාවක් ඔක්කොම කළා. නාට දැන් මේ අදහස ආපු වෙලාවේ ඉඳන් මේ ප්‍රොසෙට් එක පරණයි දැන් අලුත් එකක් ඕනේ කියලා හිතපු දවසේ ඉඳන් මේ ප්‍රොසෙට් එක දකින සෑම අවස්ථාවකම තමාව සතුටු කරන්නේ නැහැ තමාට සියුම් වෙහෙසක් අපහසුාවක් ඇති වෙනවා තමන් නොදැනුවත්වම ඒ වෙහෙස අපහසු භුක්ති විඳින්න තමන් ඉන්නේ අමම පුංචි උදාහරණයක් මේ කිව්වේ. කොක ඕනෑම දෙයකට අදාළ. සෙට් එක වෙන්න පුළුවන්. ගෙදර වෙනත් උපකරණයක් වෙන්න පුළුවන්. තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්. සමහරට ගාමියා බහරයා වෙන්නත් පුළුවන්. ඒ ඕනෑම එකක් සම්බන්ධයෙන් මට ගැළපෙන්නේ නැහැ. මට හොඳ නැහැ කියලා බැරි වෙලා හරි කොයි අවස්ථාවේ හෝ හිතනොත් එහෙම. එතෙන් පටන් ඒක අප්‍රිය සංයෝගයක් බවට පත් වෙනවා. ප්‍රිය නැති දෙයක ආශ්‍රයයක් බවට පත් වෙනවා. එතකොට ඒකම අපිට මේක නෙමෙයි හොඳ අහවල් දෙකයි හොඳ කියලා මේ පොඩු සෙට් එක නෙමෙයි අන්න අහවල්ගේ නිවසේ තිබිච්ච පොඩු සෙට් එක හොඳයි නැත්නම් අහවල් ෂෝරූම් එකේ තිබිච්ච පොඩු සෙට් එක හොඳයි කියලා අපි ඉතින් තේරුවා කියමු. ඒ තේරුවාම ඒක තාම ගෙනාවේ නැහැ නේද? ඒක තියෙන ෂෝරූම් එකේ නේ. එහෙම නැත්නම් තමන්ගේ හිතවතුන්ගේ ගෙදරකද? එතකොට ඒක තාම ආවේ නැහැ මගේ සාලෙට ආවේ නැහැ. ඒක එතකොට ප්‍රිය විප්‍රයෝගයක් තියෙනවා. මොකද ඒක ඒ ප්‍රිය කරන එක තාම මාගාව නැහැ.
ප්‍රයෝගයක් නේක අයින් වෙලානෙ කියන්නේ ඈත් වෙලානෙ කියන්නේ. එතකොට ඒකම යම් පිච්චං අලබති තම්පි දුක්ඛං. එතකොට යමක් ප්‍රාර්ථනා කරනවා නම් බලාපොරොත්තු වෙනවා නම් ඒක නොලැබුණාමත් ඒක දුකක් බවට පත් වෙනවා. සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා උපාදානස්කන්ධයන් ඔක්කොමත් දුකයි. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම දුක් බවට පත් වෙනවා. ඒතර අපේ ලෝකයේ කියලා කතා කරන්නේ මේ උපාදානස්කන්ධ පහ. එතකොට ඒ පහම අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් නොලබුණම් නොලබුණා නම් ලෝකේම දුකක් වෙනවා. එතකොට ඒ නිසා බුදුදහමේ කෙලින්ම පැහැදිලිවම දේශනා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය තමයි මේ ලෝකය කියලා කතා. ඒ ලෝකය මට සම්බන්ධ වෙන්නේ ඒක උපාදාන හැටියට ගැනීම නිසා. ඒක උපාදාන හැටියට මං ගන්නකොට එතකොට ලෝකය කියලා අපි කතා කරන්නේ මේ උපාදාන ස්කන්ධ මේ ස්කන්ධ පංචකය නම් මේ පංචස්කන්ධය මා විසින් මට ප්‍රිය හැටියට ඕන හැටියට ලබා ගන්න උත්සාහ කරනකොට උපාදාන ස්කන්ධ වෙනවා නම් එතන ඒක දුකක් බවට පත් වෙනවා කියලා කියන්නේ ලෝකෙම දුකක් වෙනවා. එතකොට දැන් ඔන්න අපි මිනිස්සරේ නොදැනුවත්වම ගිහිලා තියෙන්නේ මේ ස්ට්‍රෙස් එකට වෙහෙසට ස්ට්‍රෙස් එක ඩිස්ට්‍රෙස් එක ඇදීට මානසික අවපීඩනයක් බවට පත් වෙනවා ඩිස්ට්‍රෙස් එකක් ඇදීට. ඒකම තවත් ඉස්සරහට ගියාම ඇන්සයිටි ඇදීට කාංසාව ඇදීට මේ විදිහට තව තවත් දිනු වෙමින් ඉස්සරහට යන්න පුළුවන්. අතන මේ විදිහට මේ කියන විග්‍රහය අපි සියලු දෙනාටම අදාළ වෙන එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය පැවැත්මක් සමග අදාළ වෙන දෙයක්. ඒක අපි පාවිච්චි කරන ඕනෑම උපකරණයක්, අපේ ඇසුරේ ඉන්න ඕනෑම පුද්ගලයෙක්, අපේ ඇසුරේ ඉන්න සතෙක්, ඒ සතා ඉස්සරකාරයේ සුරතල් දැන් ඒනට ඒ සතා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මවිල් හැලිලා අප්‍රසන්න සතෙක් බවට පත් වෙලා නමුත් අයින් කරන්නත් බෑ, තියාගෙන ඉන්නත් ඕනේ. එතකොට ඒ සුරතලේ ඉන්න සතා දැන් අප්‍රිය සතෙක් බවට පත් වෙලා කොහොම මේ සෑම දෙයක් සම්බන්ධයෙන්ම මේ කියන සංසිද්ධිය අපිට අදාළ වෙනවා අප්‍රිය සංප්‍රයෝගයක් ප්‍රිය විප්‍රයෝගයක් අපේක්ෂා කරන දේ නොලැබීමත් ඒ වගේම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහම ගැටුම් සහගත වීම නිසා මුළු ලෝකයම තමන්ට වෙහෙසකාරී වෙන්න සිද්ධ වෙනවා. එතකොට දැන් මේ සාමාන්‍ය මනසක් වඩපු නැති දියුණු කර නැති යම් මනසක් තියෙන කෙනෙකුට මේ කියන තත්වයට අනිවාර්යයෙන්ම මොහොන දෙන්න සිද්ධ වෙනවා. ඒකෙන් ගැලවෙන්න අපහසු වෙනවා. එතකොට මේ තත්වය තවදුරටත් අවුල් කරලා දෙනවා අපිට. මේ වෙන විට අපි වටා තියෙන මාධ්‍ය බලවත් වෙලා තියෙනවානේ. රූප වාහිනී චැනල්ස් වෙන්න පුළුවන්, රේඩියෝ චැනල්ස් වෙන්න පුළුවන්, ඒ වගේම අන්තර්ජාලය වෙන්න පුළුවන්, YouTube එක වෙන්න පුළුවන්, Facebook එක වෙන්න පුළුවන්, එක එක දේ මොයික් දේ මෙහෙම කියන නොයෙකුත් දේවල් අපි වටා සැරිසරමින් තියෙනවා. ඒ වගේම අපි වෙන ඉස්සරට වැඩිය මේ දේවල් වලට ඇටැච් වෙලා තියෙන සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිව දැන් අපේ මනස මෙහෙවන්නේ, මගේ මනස මෙහෙවන්නේ මම නෙමෙයි, මේ මාධ්‍යයන් නිසා. ඒක අපිට දැනෙනකොට පත් වෙලා තියෙනවා. මේ මාධ්‍ය අස්සෙන්ම වෙළඳ ප්‍රචාරණය කියන එක පිළිබඳව තවත් කට්ටියක් විවිධාකාරයේ අපේක්ෂා ඕනෑකම් අපිට මවල දෙනවා. මෙන්න මේක තමයි ඔයාට තියෙන්න ඕනේ, මෙන්න මේක පාවිච්චි කළොත් තමයි ඔයා ක්‍රීඩකය වගේ බවට පත් වෙන්නේ, මෙන්න මේක පාවිච්චි කළොත් තමයි ඔයා අහවල් සිනමාකරුවෝ වගේ වෙන්නේ, මේ දේ පාවිච්චි කළොත් තමයි ඔබ සායකක් වෙන්නේ, තරුණක් බවට පත් වෙන්නේ. එහෙම මේ අපිට නොයෙකුත් දේවල් අපිට පෙන්නනවා, ලබා දෙනවා, අපිට මවල දෙනවා. මෙන්න මේක පාවිච්චි කළොත් තමයි ඔයා අන්න අර වර්ගයේ කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතර මට ඒක පාවිච්චි කරන්න තාම බෑ.
mage aarthika shaktiya madi mage pasumbe tiyana dasike tiyana mudal pramaane madi mage wathupa madi maasika aadayama madi mage tanpath mudal madi e nisa mokada wenne me apeeksha karana dewal tika ganna beri vela tiyana etara ganna kiyala ara ehem bala karana maadhya ossen ewa apita nirantarayen pennana wenna pacharaya karana aya eka dehawasa nitharama hama tanaka deema siya dahas wara eka nawata nawata pennana Itu me pendan dewa lapi ter e atare melaba ganda beriyo. Eka api ter laba dunne me atakale ena kota me kasa kita mulu yur kare tike wising. Tawa-tawa te ka api ter bala ganda la api ter me mahamisala biasane kada pida wakata patela tino me ati teme atike me mande wala te pedale yur kare tike atkina dewa samaga api ter tawa-tawa te wese te patela tino te oi ka. Ugrawela tiyena tawatta akariyekin api tiyena sanskrutiya api desapalane ha bandunu sattwek bawata pat karala tiyena nisa. E nisa apita aniwaryen apith ekka taraha pirisak inna. Api akamathi karana vena pirisak inna. E anuwa Lankawen bhagayak 50ක් 51ක් 48ක් 49ක් ඔය කියන වාගේ පොඩි වෙනසක් නෙවෙන්නේ එක්කෝ මාත්‍රේ මට ප්‍රිය නැති අය 48ක් හෝ 47ක් හෝ 49ක් හෝ ඒ වගේ ගන්න. එහෙම නැත්නම් මට ප්‍රිය නැති අය 51ක් 2ක් 3ක් 4ක් 5ක් වගේ ඉන්නවා. කොහොම නෙවෙන්නේ? එතකොට මේ 45 ඉඳන් Tieta panas padakwa pramane aku mata kliena tia kamet ne tia. Eter e ai sama gaat gedra hitia sama sami abare awase ingedra hitia ne dave hitia tiaku hitia mana kene stane hitia pare kene stane padani ame nda kuron sem kei kwen nda kuron kaunu hitia me ai desa api kena ehekim balana sabave kata pastela tia noa e golo awal pata api me pata kia la. Miten di deng aniwaren man api na noteru na te, miten na vehe sakari ateki imak api na labade mintien, na yam di tekenai keke na matias kusitin yukto e kate itmolo yudena na kamak ne, namut ne Lankawa India wagi ratawal nolo, kusi sem di ratawal nolo tiena sabave akamai bohoma me, despani ka satyo tamahi ne, tempati na noke. Bangsa sebahaya daki dana, kata orang itu tamani mandiri oleh kau tuh kira dan dari sama ada mandiri kau dan ini, pradhania karena sama ada itu kau tiap hari hendak tiap dana, oh iya di mana kau dana kuga kelar itu nih sama. Namun memang itu all deh, atisnya desa panik karena aku ini manisa, nitarama mem stressful rende, sah dekik. Insa tamangi pakai, nona kene katakan nona kami di mana, ya agi ada hasil tuh mana, ya agi matu aja tuh mana, ya agi proyek tegak tuh mana, ya agi itu lagi tuh mana. Insa nitara vidasa kebeno, ini vidasa kebawa api ter kahau kerja dina, prakasa na nitara kerani ini, api teo balan aja balan dina, ini keluarga orang tuh kerani balan aja. Tapi monau tuh ini kira, dana-dana keluarga hari balan dina. ඒ බලනකොට අපිට ඒ දේවල් අනිවාර්යයෙන්ම දකින්නම වෙනවා. ඒතර ඒ නිසා මේ අර ප්‍රිය හෝ අප්‍රිය යම් අයගේ ප්‍රකාශ නිතරම අහන්න දකින්න ලැබෙමින් තමයි ඉන්නේ. ඉතින් මේක කෙනෙකුට නොතේරුණාට අනිවාර්යයෙන්ම මේ නරුස්නා ස්වභාවයක් අකමැති ස්වරූපයක් තමාගේ සිතුවල වැඩෙමින් වර්ධනය වෙමින් තියෙනවා තමන් නොදැනුවත්වම. Pada mekiri mandu api madhyastha akarthayeka nemeyi. E nisa aniwaryen api wehesakari addakimak vidimin innawamai onayama kenek me prayoga lokaya thula matuvela thiyena gatuluwat ekka apita me swabhaweta addakinna siddha wenawa. Dan kenek hitanna puluwan meka samanya deyak kiyala. Ara man issala kiyuwe ara mulinma eka thamai hati kiyala ehema naththam eka thamai swabhawaya. Oke tamai do ke hati kau lu tuh mau tamai, oleh lagi wajahnya arta katanya denda kulo. Kedunia itu, ini kasih mehema
වෙහෙසක් අපහසුවක් නිර්මාණය වෙනවා කියන එකට අපිට අමතක වෙනවා. දැන් සංකල්පයක් ගත්තොත් එහෙම අපි මේ ගාතලින් ඩ්‍රාමා විඥාත් එහෙම බලද්දී මේ වයේ වෛරය පිරිමහ ගන්න හැටි එහෙම නැත්නම් එකිනෙකාට වෛර කරන්න හැටි එකිනෙකාට හිංසා කරන්න හැටි පීඩා කරන්න හැටි නිතර නොරිස්සුම් සාගතව සිද්ධ වෙන දේවල් මේවා අපි බලමලා ඉන්නකොට ඒ වයේ වෙහෙසක් අනිවාර්යෙන්ම එනවා. බටහිර ලෝකයේ මානසික වෛද්‍යවරුන්ට කල්ලාතු ඉස්ලාමයන්ට අවසර දෙන්න. සම්බුත කාලේ ඉන්න ඕනේ නැහැ. මොකද අනික් අයගේ ප්‍රශ්න ගැටළු අහනකොට ඒ වෛද්‍යවරයා පවා එයා ඒක ගැන ඉගෙනගත්ත කවුන්සලර් කෙනෙක් වුණාට මානසික වෛද්‍යවරයෙක් වුණත් එයාට පවා ඒක යම් කිසි වෙහෙසක් යාවක් නොදැනුවත්වම එයාගේ අස්සක නිදන්න ඉඩකට තියෙනවා. ඒක මනෝවිද්‍යාවේ පිළිගන්නවා. කටේ ලෝකයේ එතන ඒ ඇයට කල්ලාතු විස්රාමයක් අන්තරේ පවා දෙනවා. එතකොට මේ කවුන්සලින් කියන්නේ එහෙම නැත්නම් උපදේශනයේ කියන කාරණේදී උපදේශනයේදී අපි ඉගෙන ගන්නවා හා උගන්වනවා නෙමෙයි. අනුන්ගේ ප්‍රශ්න ගත්තට ඒකට කොහොමද අපි කෝප් අප් වෙන්නේ කියලා එම්පති සිම්පති මොයික් දේවල් එක්ක අපි ඉන්නවල් වෙන්න ඕනනේ. අපි එම්පති වුණා සිම්පති වුණා අපි ඒකට සහකම්පනයක් ඇති වෙනකොට අපි ඒ අනික් එක්කෙනාගේ කේතවාචකය අනික් එක්කෙනාගේ ගැටලුව අනික් එක්කෙනාගේ ප්‍රශ්නය අපි යම් ප්‍රමාණයකට අත්විඳිනවායි. අපිට එහෙම නැහැම කියලා කියන්න අමාරුයි. අර අපි කියලා අධ්‍යාත්මික තලයකට අපි ගිහිල්ලා නැත්නම් මේක මගේ දේවල් වලටත් සම්බන්ධ වෙනවා. මාත් ආදේශ කරගන්නවා සමාහල විට හිමින් සැරේ නොදැනුවත්වම නැත්නම් ඒ පිළිබඳව කිසියම් වෙහෙසක් මටත් එන්න පුළුවන්. මේ නිසා මේ කවුන්සලර්ස්ලා කියන්නේ අයත් පරිස්සම් වෙන්නට ඕනේ. තමන් නොදැනුවත්වම ඒ කියන වෙහෙසකර තත්ත්වයන් තමන්ට එන්න පුළුවන්. ඒ පැත්තෙනු. ඒ වගේම අපි විනාශයක් හැටියට එහෙම නැත්නම් ඒ තමයි එහෙම ඩ්‍රැකියුලා ෆිල්ම්ස් එහෙම නොඑක් විදිහේ භයානක දේවල් තියෙන දේවල් මම කරු ගන්නයි කිව්වොත් එහෙම මම බය වෙලා ගාවට ආවා. මොකද එයා මේ ඩ්‍රැකියුලා ෆිල්ම්ස් මේ භයානක ෆිල්ම්ස් එයා නිතර බලලා රෑ නිින්දෙනුත් බය. දවල් කාලේ දකින්න එක එයාගේ මනසේ තිබිලා රෑටත් ඒක ආයත්‍රියක් වෙන්නේ බුදුම යන්නේ නෙමෙයි. මේවා මනසකට අනිවාර්යයෙන්ම බලපානවාමයි. ඒ නිසා ඒ විදිහට අපි මේ විදාමා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රවෘත්ති බලනකොට ඒකේ තියෙන වැඩි ප්‍රමාණයක් මහා කේතවාචක කරදර ටිකක්මයි අපිට පෙන්වන්නේ ඔක්කොම දවසේම. ඒවා වෙනද ප්‍රකාරණ යන අනිත් දේවල් මේ ඔක්කොම බැලුවාම අපි අර කැම කනකොට වස විස නොඑක් දේවල් කෙලවරක් නැතුව අපි දන්නේම නැතුව කැවෙනවා වගේ. අපි දන්නේම නැතුව මේ ඇහැට කනට ගන්න දේවල් අනිවාර්යයෙන්ම වස විසත් එක්ක ධර්මවත් එක්ක තමයි අපිට එන්. ඒ නිසා මෙහෙම අපේ මනස අජීර්ණ වෙන්න, මනස දූෂිත වෙන්න, මනස අපට දිනව ගන්න බැරි වෙන විදිහේ දේවල් මහත් රාශියක් එක්ක තමයි අපිට නිතරම ඉඳ සිද්ධ. ඒ නිසා අපි දැනුවත් හෝ නොදැනුවත් මේ කාරණේ දැනගත්තත් නැත්නම් කොහොම වෙනවා. භාෂාව භාවිතා කරනකොට ඔකේ ව්‍යාකරණය ඔක්කොම දැනගෙන නෙමෙයිනේ භාවිතා කරන්නේ. නමුත් ඔකේ ව්‍යාකරණයක් තියෙනවානේ. ව්‍යාකරණය පෙන්නොත් එයා දන්නේ මේක තමයි ව්‍යාකරණය කියලා. ඒ වගේ මේ සියලු දේවල් වලින් අපේ සිත් වලට මේ ඔක්කොම දේවල් එනකොට අපි හිතනවා ඒක තමයි හැටි, ඒක තමයි ස්වභාවය, පාටත් ඔහොම තමයි. ඔය වගේ වර්තකතන දෙන්න පුළුවන්. නමුත් මේක විග්‍රහ කරලා ව්‍යාකරණය කරලා පරීක්ෂා කරලා බැලුවොත් තමයි තේරෙන්නේ මේ මේක හොඳ නැහැ, මේක හොඳ නැහැ, මේක හොඳ නැහැ, මේක වෙහෙස කරන්නේ, මේක අපහසුවක් නේ කොහොම කියලා තේරෙන්නේ මේක විග්‍රහ කරන පෙන්වක් තමයි. එහෙම පෙන්වාම අපිට තේරෙනවා මේ මහා විශාල වස විස ගොඩක් නෙමෙයි ගන්න අර කෑම කනකොට අපි දන්නේම නැතුව ඒවට දාපු පොහොරයි, ඒවට දාපු ගුමිනාංශකයි ඔක්කොමත් එක්ක අපි කනවා වගේ මේ සමාජ ව්‍යවහාරයේ තුල පවත්වන සෑම ආකාරයකම අවුල් වියෝ ලොක්කෝම ටිකකුත් එක්ක තමයි අපිට හැම විටේම මනසට එන්නේ. දැන් අර අංගුත්තනිකායේ ඒකනිපාති කියනවා පබස්සර මිතම් භික්කවේ චිත්තං සංචකෝ ආකන්තුකේ උපක්ඛිනේසේ උපක්ඛිනිත. මහන්නේ මේ සිත ප්‍රභාස්වරයි, ඒක ආගන්තුක උපක්ඛිනේස වලින් තමයි කිරිටි කරා.
එනිසා කෙනෙක්ගේ හිත ප්‍රභාස්වර වෙන්න පුළුවන්. ඒක ආලෝකමත් පිරිසුදුයි ස්වභාවය කියන්නේ අන් කෙනෙක් පොඩි ළමයාගේ හිත පිරිසුදුයි කියන අර්ථය නෙමෙයි. ස්වභාවයෙන්ම හිතේ ස්වභාවය අර වතුර වගේ අවර්ණයි අසුගන්ධයි ඒක රසක් පාටක් නැහැ රසයක් නැහැ. ඉතින් මේ විදිහ තමයි හිතත්. ඒක ඒක බොහොම පියව එකක්. නමුත් ඒකට මේ බාහිරින් එක 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 දේවල් උපන් දවසේ ඉඳන්ම අපිට විවිධ දේවල් තුලින් ඒ දේවල් රැස් කරනවා එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා. ඉතින් එහෙම එකක් තමයි හිතක් කියලා අපිට හැදිලා තියෙන්නේ. මේකෙන් මේක අපි හැම කෙනෙක්ම අත්දකින ස්වභාවය. එතකොට මේ අත්දකින ස්වභාවය කොහොමද මගේ වෙන්නේ? එතකොට මේ අපි කතා කරපු දේවල් අර නොලැබෙන දේවල් පිය විප්‍රයෝගේ අප්‍රිය සංපයෝගේ යම් පිටන්නනකොට සංපිතුක්ඛං කියපු ඒවා. එතකොට ඉච්ඡා භංගත්වයක් හැටියට කාංසාවක් හැටියට මේ ඔක්කොම මොකක් හැටියටද අපිට එන්නේ? frustration or anxiety based on memory. එතකොට මේක මතකයේ හැටියට තමයි අපි මේක මේ ටික රැස් කරගන්නේ. ඒ කියන්නේ අර මං අත්දකින දේවල් ඔක්කොම එවලේ අත්දැකලා ෆේඩ් වෙලා අයින් වෙලා යනවන ඩිලීට් වෙනවන ප්‍රශ්නයක් නැහැ. අපි දැන් කම්පියුටරේ වැඩ කරනකොට නම් මේක ඩිලීට් කරලා දානවනේ. ඩිලීට් කරලා ඔක රිසයිකල් බින් එකට යනවා. ඊට පස්සේ අපිට පස්සේ වෙලාවක මේ රිසයිකල් බින් එකත් අපිට සුද්ධ කරන්න පුළුවන් මේක වෙලාව. කොහොම වැඩක් අපි කම්පියුටරේ කරනවානේ. නමුත් අපේ මනසේ දැන් ඕක සිද්ධ වෙන්නේ නැහැ. මනසේ මේවා ඔක්කොම ෆයිල් දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට ගොඩ ගෑනවා. මේක අපි ඩිලීට් කරන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම රැඳිලා තියෙනවාමයි. ඇයි? මතකය කියන්නේ ස්මරණය කියන්නේ ඒක මෙමරි කියන්නේ අපි සමග අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා මතකය අයින් කරන්න බෑ. දැන් මතකය කියන්නේ ඕන එකක්. මට මගේ අත දවසක් පිච්චු වුණා නම් කිමිණියකට මං ආයි කිමිණි අල්ලන්න බෑනේ. මල්ල නැත්නම් මට මතකේ තියෙන හින්දා. ඒතකොට යම් දවසක මට කරදරයක් වුණා නම් ආයි ඒ කරදරේ ආයි මං ගන්නෙ නැත්තේ මගේ මතකයක් තියෙන හින්දා. කකුල ගලක හැප්පුණා නම් එතෙන් ඒ පාරේ යද්දි ආයි දවසේ ඉන්නවා හැප්පෙන්නේ නැත්තේ මගේ මතකේ තියෙන හින්දා. ඒ නිසා මතකේ කියන්නේ අයින් කරලා බෑනේ. මතකේ ඕනේ. මතකයක් දෙකනේ අපි ජීවත් වෙන්නේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හොඳ නම් මතකයේ ප්‍රශ්නයක් නැහැ. මේ ඡාබංගත්වයන් කාංසාව වෙහෙස අද්දකීම් මොරිසුම්කම් කේන්ති අපහසුතා ඔක්කොම ටික අපේ මතකේ රැඳෙනවා. ඒ නිසා මේ ඔක්කොම මතකේ රැඳි රැඳි තමයි දිගින් දිගට දිගින් දිගට අපි අද්දකීමින් ඉන්නේ. එතකොට මතකය කියන්නේ මොකද්ද? අතීත සංසිද්ධියක් නැවත නැවත එන එක. එතකොට ඒන එක අහිත කරනන් ඒව මොකද වෙන්නේ? අර වෙහෙස බලවත් වෙනවා. නැවත නැවත ඒක වුණා වගේ වෙනවා. Memory means repetitiveness. It is coming again and again. ඒක නැවත නැවත අපේ හිතට එනවා. ඒක මේ obsess වෙමින් නැවත නැවත ආපහු එන්න පුළුවන්. එතකොට දැන් මේ මතකය හොඳ නම් ලස්සන නම් මිහිරි නම් ගැටලුවක් නැහැ. නමුත් ඒක වෙහෙස කරන අපහසු නම් ඒක පීඩාකාරී එකක් නම් අහිතකර එකක් නම් මොකද වෙන්නේ? අපිට ඒකම නැවත අත්දකින්න සිද්ධ වෙනවා. මොකද ඒ අතීත සිද්ධියමනේ ආයි මතක් වෙන්නේ. එතකොට නැවත ආයි ඒකම කළා වගේ වෙනවා. දැන් අපි සාමෙන්හන්සේලා දේශනා කරන්නේ මේ පින්කමකට නැවත මතක් කරනකොට ආයි මේ පින්කම කළා වගේම කියලා. හරිද? ඒකම අනිත් පැත්තට වෙනවා. අපි පාපයක් කරලා වැරද්දක් කරලා දෝෂයක් වෙලා හිතනරක් වෙලා හිතරිදිලා යම් අපහසුකකට පත් වුණාම ඒක මතකයේ තියෙනවා. ඒ මතකේ නැවත නැවත අපි රිවිව් කළාම අපි ආපහු ඒක මතකින් දෙනවා. ඒක අපිට ආපහු ෆීල් වෙනවානේ. එතකොට මේ නිසා මේ මතකය කියන එකත් එක්ක අපිට ලොකු පැටලිල්ලක් එනවා. ඒක මතකය කියන එක සම්පූර්ණයෙන් අයින් කරන්න වෙනවා, ඩිලීට් කරන්න වෙනවා. එහෙම බෑ මතකය කියන එක ඕන එකක්. එහෙනම් කොහොමද මේ මතකයත් එක්ක මේ සම්බන්ධයෙන් අපි පවතින්නේ කියන එකට උත්තර හොයන්න වෙනවා. ඒක මතකයේ කියන එක සම්බන්ධයෙන් විවිධාකාර විග්‍රහයන් තියෙනවා. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. සමහරු මෙතෙන් අදාළව දෙකියෙන් කියනනම් අපි සාමාන්‍යයෙන් කියනවා මේක සවිඥානික මතකය. ඒ කියන්නේ අපි
asa kana nase diva sharire kiyana me indriya panchake bhavita karala bahira aramun absorb karaganne ka athulata ganne kene api vinyane kiyala kiyanne ether vinyane sakas wenne hama vitama asa kana nase diva sharire saha atheeta matakayan kiyana mewayin tamai api nitharama vinyane kiyana ka sangidhane ether eke tiyena nam monawa hari deyak eka savinyanika matake එතන මේ සවිඥානික මතකය කියලා අපි භාවිතා කරන්නේ මතක් කරගන්න පුළුවන් එක තමයි සවිඥානික මතකය හැටියට අපි සාමාන්‍ය විවරයේදී ගන්න. එතකොට ඒ අනුව අපිට හැංගිලා තියෙන මතකයකුත් තියෙනවා. අපි නිතර එළියට ගන්නෙ නැති ඇතුලේ හැංගිලා තියෙන මං ඉන්නේදී එකට පොඩ්ඩක් විස්තර කරනවා. හැංගිලා තියෙන මතකයකුත් තියෙනවා. ඒ වගේම මේ මතකය අපි භාෂාත්මකව තියෙන මතකයක් හැටියට තියෙන හැම දෙයකටම අපි වචන දීලා තමයි භාවිතා කරන්නේ ඒකට කියනවා භාෂාත්මක මතකය කියලා. ඒතර ඒකේ හොඳ වචන තියෙනවා නරක වචන තියෙනවා මිහිරි වචන තියෙනවා අමිහිරි වචන තියෙනවා රිදෙන වචන තියෙනවා ඔය නොයෙකුත් ඒවත් එක්ක අපි දීලා තියෙන විග්‍රහයන් ඔය නොයෙකුත් ඒවත් එක්ක තමයි ඒක යන්නේ. ඒතර ඒ අරුණාම භාෂා රහිත මතකයකුත් තියෙනවා. ඒ කියන්නේ අපි කියමුකෝ දැන් කෙනෙක් මිහිරි බොළුයි කියලා එතකොට විහිරි ඕනම කෙනෙක් ගොළු ඉන්නේ අනිවාර්යයෙන්ම. එතකොට ඒ විහිරි ගොළු අයට වචන ඇහෙන්නේ නැහැ. වචන ඇහෙන්නේ නැති නිසා ඒක උච්චාරණය කරන්නත් බැහැ. එතකොට එයා නමුත් එයා දකින දේවල් වලට අපි දීලා එයා කොහොමද හඳුනාගන්නේ කියන එක අපිට අනුන්නන්ද වෙන්නේ භාෂා රහිත මතකයක් හැටියට. එතකොට ඉනාටිකේ මෙමරි කියන එක ඒක අපි වෙනම අධ්‍යයනය කරන්න ඕන එකක්. මොකද විහිරි ගොළු කෙනෙක් කොහොමද දැන් පූසා දැක්කනම් මේ පූසාගේ නම යා දන්නේ නැත්නම් යා කොහොමද මේ පූසාද මතකේ රූපය තමයි ගන්න. ඒක භාෂාවක් යාට දෙන්න පුළුවන්ද බැරිද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේක අපි මේවා ගැන කතා කරමින් ඉන්න ඕන නැත්නම්. එතකොට මේ වගේම ප්‍රවේණිගත මතකයන් කියනවා අපි. ඒ කියන්නේ අපේ මතකයන්ට අදාළව අපේ પરම්පරාගත අපේ මව පියා ආච්චි සීයා මුත්තා මේ මුත්තා ඔය විදිහට යන પરම්පරාත්මක પરම්පරාවක ඈතින් ආපු ප්‍රවේණිගත මතකයකුත් අපේ කියනවා. ඒක පිළිබඳව අපි වෙනම කතා කරන්න ඕනේ නැහැ. මෙතන ගම් ගන්නෙ නැහැ. ඒ වගේම අපේ පරිණාමයට ආපු අදාළ මතකයන් තියෙනවා. අපි සර්පයන්ට බය, ගින්දරට බය හා නොයෙකුත් ඒවා සම්බන්ධ බය දේවල් අපි පරිණාමයෙන් ආපු යම් යම් මතකයන් හැදීට අපි ඒවත් එක තමයි තියෙන්නේ. එතකොට මේවා අපිට අපේ මතකය හඳුනා ගැනීම තියා ගැනීමේදී දිගු කාලිනව අපි තියාගන්න දේවල් තියෙනවා. ඒ වගේම කෙටි කාලිනව අපි ලබා ගන්න දේවල් තියෙනවා. එතකොට මේ සියලු ආකාරයෙන් සකස් වෙච්ච මතකයන් එක තමයි තියෙන්නේ. මේවා මම මේ සඳහන් කළේ මේවා පිළිබඳව විග්‍රහ කරන්න නෙමෙයි. මේ සෑම එකක් අස්සේම මම අර කිව්ව ස්ට්‍රෙස් එක වෙහස පීඩාව කියන එක රැඳෙන්න පුළුවන්. අර සවිඥානික මතකේ, අවිඥානික මතකේ, භාෂාත්මක මතකේ, භාෂා රහිත මතකේ, ප්‍රවේණියේ පරිණාමයට අදාළ මතකේ, දිගු කාලිනේ මේ ඕනෑම මතකයක් අස්සේ මම අර කතා කරපු වෙහසකාරී, පීඩාකාරී ස්ට්‍රෙස් මිස්ට්‍රෙස් කියලා අපි හඳුන්වන මේ මනස පීඩාවට කරදරයට පත් වෙන අත්දැකීම් මේ වාස්සේ තියෙන්න පුළුවන්. තියෙනවාමයි. ඒවත් එක තමයි තියෙන්නේ මේ මනස පිළිබඳව ඒ සෙක්ටර් මේ අර කතා කරපු ඔක්කොම තියෙනවා. ඒ නිසා මේක පිරිසිදු කරන්න ලේසි නැති තරමට මේක එක එක දේවල් අස්සේ අර බුවල්ලාගේ මේ අනුවාගේ මේක විවිධ දේවල් වලින් මේ මනස මේ මතකය කියන එකත් එක්කමනේ මනස ක්‍රියාත්මක වෙන්නේ විඥානේ. එතකොට බුවල්ලගේ අනුවාගේ මේ විවිධ වූ මතකයන් ඔස්සේ එකක් පිළිගන්නකොට අනිකෙන් ගලා ගන්නවා. එකකින් අයින් කරනකොට අනික වෙලා ගන්නවා. ඔහම මහා සංකීර්ණ විදියකට මිනිස් මනසක් මේ කවරෝ එකකින් ඒක ડિස්ට්‍රෙස් වෙන්න, අවපීඩනයකට ලක් වෙන්න අවශ්‍ය දේවල් ටික වෙමින් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අපි මේ පංචේන්ද්‍රයන් හරහා නිරන්තරයෙන්ම ඔය වෙහෙසකර අරමුණු බාර ගන්නවා. We are encoding unpleasant objects through sensual organs.
Ara pida kari wihesa kari dewa rutek ka inda tamai nitera ma wenne apite ape gedera sama jika wenda puluang nyati nita wakun wenda puluang mitre wenda puluang sewa astane wenda puluang bahir loke wenda puluang ape tere wenda puluang bahir loke wenda puluang me kota na kate ra unat tapi guys liste ka kada la ganu tema wakada siet amu pahama ini. Wehesa kare, onang pani risetya kala balanda, me okena okoma liskala, hawasaka, me okoma liskala tehema okokola yakara gena, me ataku dewa dawasa pura, dieta asura kanua kanu pahak masa mahala wita, ene wehesa kare dewa ika, ime kata mai sabare, ita rukki loko pati tito giu. Loki hamai tama meki ena pida kari wehe sakara wenas tere loki ka kiti na waki ena eka wudu hamai lo desa na kaba karna eka teka tama yapi ta hamai lema inda sidde wene. Tere mene me gatu lo mami pi kira hamai ko proyek de wal kata kana di ane na keti kane kuma di mega wewe kana dole wene nisa. Eka wehe kena sabaha wea teka tama iti ena muka tere meten di wena de tama iten. Me ai sakara arang mo api gata mani tere meka tere. Kena api tada lambane kanto api kan, nih kalau jangan nih kita baca ini macam ya. We are registering those unpleasant objects. Itu orang bahaya loh, keng api nirantarin ganau dewa mandana prasnya agni api mandewa kena katakan nih mandana gitu agni. Nih itu kota mewa ahita kara unut behesa kara unut dewa mewa api tada lambane kanto, kaya register kara ganau manusi hangin. Eki ane meng tawa tena kiwo temo bawange hi tempat pe. Me register weni ko heta bawange, bawange kila ki ane ape sangga unu mata ke. Me sangga unu mata ke tempat pe no, me sem ahita kara ikat pe. Me ahita kara dewal me bawange hi tempat tunama ane ape manase awa pi dana ikat lak keranda awa se pasubima. Itam atma pahabili wala sampurna. Eta kota deng api kiyamu neti ka deng okkom vela iwarai deng adha mukut karadrakari dewal mukut naya kiyamu. Mukut nati muna ata mage adha mukut naya okkom hondai kiyamu. Me honda una ata mage samasta atita matake. Tha ara hidden memory eka. Emanatam bhavange life continuum eka. Mukadu kap. Eka bawangi kan life continuum kan, kan? Itu kota, ini tempat pelati, na, ini hangi pelati, na, ini hangi cek kata, mai dam mata di dalam apa lah tempat? Ini sah, mangga kocer hundim pahaswe niskalan kau inta hitiat, hari ani, neh, ada stresswe cik manusia, ada awpi dene de lakwe cik manusia, tamai mata balap tempat. Ini sah, mata pahaswe swing inda apa pahaswe na. Eta kota meki ena sabahaya ekka api me vena de bawangi chitte sangidane vena me tadalambane karaganna wehesa karaganna asuru karage. Eta kota e life continuum eka hama vitama me unpleasant thoughts ekka sangidane unahama eken ya nithara wehesa kara pudgalayak vena. Mekata deela tiyena karana udaharanayak api gattot api kiyamu gal talawa kuda gini male agga me gini male dawas satiyak vithara gini male patthu karala tiyena me gal talawa ඊට පස්සේ යම් කිසි කෙනෙකුට ඕන වෙනවා මේ ගිනි කොට අයින් කරලා මෙතන ගින්නක් ඕනේ මේ ඔක්කොම පිරිසිදු කරා එයා දර දී ටිකයි ගිනි අඟුරු ටිකයි අලු ටිකයි ඔක්කොම අයින් කරලා ඊට පස්සේ වතුර ගෙනල්ලා මේ ගල හොදලා දානවා ඔක්කොම හොදලා දාලා දැන් ගල හොදවට පිරිසිදුයි පිරිසිදු කරලා ඊළඟට මේ ගල වලින් අත තිබ්බහම මොකද වෙන්නේ මේ ගල රස්නේ දැන් ගරලෙත් නැහැ ගිනියකුරුත් නැහැ අලුත් නැහැ මුකුත්ම නැහැ හොතලක් දාලා වතුර දාලා හොතලක් දාලා තියෙන්නේ
ඒත් ගල උඩ අත තිබ්බහම ලස්සන. මෙන්න මේ වගේ දෙයක් අපේ මනසටත් සිද්ධ වෙනවා. අපි මේ වෙහෙස කර අමිහිරි කටුක ක්‍රීඩාකාරී ඛේදවාචකයන් නොඑක් දේවල් අහමින් දකිමින් අත්දකිමින් ඒවා පිළිබඳ එක්ස්පීරියන්ස් කරමින් ඉඳලා ඉන්නකොට අර ඒ වයින් සමස්ත මෙමරි එක හැටියට මතකයක් ඒක තදාලම්බණය වෙලා ලයිෆ් කන්ටිනියුම් එකේ පහාංග චිත්තේහි ඒක රැඳීමක් කියන මේ සියල්ල පදනම් කරගෙන වෙහෙස කර මනසක් අවපීඩණයට පත් වෙච්ච මනසක් පීඩාකාරී මනසක් තමයි මුරුම මේක තමයි ගැටලුව. අර මේ ගැටලුව විසඳන්න සමහර අය යම් උත්සාහයක් දරන. ඒ සඳහා භාවනා කරන්න වෙහෙසන. ඒතර සමත ක්‍රමයට අපි භාවනා කරනකොට ඒ සම්බන්ධ අත්දැකීමක් තමයි මෙතන තියෙන්නේ. මේ තේරුම් ගන්න ලේසි වෙන්න මේ රූපේ මම දාලා තියෙන්නේ. එතකොට අපි කියමු පුරුතුන් මනසක සාමාන්‍ය මනසක ක්ලේශ කාම ක්ලේශ ක්‍රෝධ ඔක්කොම දේවල් මිශ්‍ර වෙච්ච මනසක ස්වභාවය තමයි මෙතන තියෙන්නේ. එතකොට ඒ මනස ආවේගශීලී වුණාම ඒක ඇවිස්සුනාම මේ තියෙන දේ කවුරු හරි බැන්නා මොකක් හරි Tamanට කිව්වා කළා මේක වුණා ගියමකෝ මේ වෙච්ච ගමම ආවේගශීලී ගිනි ගන්න. ඔන්න ඒ ගිනි ගන්න ස්වභාවය තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍ය අපේ ඕලාරික මිනිස්සෙකුගේ සාමාන්‍ය මිනිස්සෙකුගේ ස්වභාවය සාමාන්‍ය දිනුන නොකල හිතක ස්වභාවය තමයි මේ වෙන්නේ. අපි කියමු යම් කෙනෙක් යා සමත භාවනාවන් නියද. එතකොට විවිධ ආකාරයේ දේවල් භාවිතා කරලා විවිධ භාවනා උපක්‍රම භාවිතා කරලා යා මේ මනසේ තියෙන මේ ක්ලේශ ස්වභාවයන් යටපත් කරනවා. එතකොට දැන් ඔන්න ක්ලේශ මේක පිරිසිදු වෙනවා මේ මනසේ ඉන්න කොටස පිරිසිදු වෙනවා. හැබැයි අර තිබිච්ච කාම ක්ලේශ ක්‍රෝධ ඔක්කොම ටික වෛරයේ පරිගිනීම අනුමේ ඔක්කොම ටික දැන් ડિප්‍රෙස් කරලා යටපත් කරලා මෙතන ප්‍රෙස් කරලා තද කරලා මෙතන මේ තීටි ඔක්කොම ටික තියෙනවා. හැබැයි මෙතන නැති කළා නෑ. මෙතන තිබිච්ච ඔක්කොම ටික තමයි දැන් මෙතන තියෙන්නේ. සප්‍රෙස් කරලා තද වෙලා තියෙන්නේ. දැන් එයාගේ භාවනා අභ්‍යාස වලින් යා නබාහු අධ්‍යක්ීම් වලින් දැන් මේ ටික පිරිසිදු කරගෙන තියෙනවා. හැබැයි යම් සිද්ධියක් වෙලා මොකක් හරි මේ ගැටලුව ප්‍රශ්නයක් වෙලා මේක ආයි ගිනි ගත්තොත් එහෙම මේ ගින්නට වඩා ප්‍රබල ගින්නක් හැදීලා තමයි මේක තියෙන්නේ. ඒක තමයි තමයි භාවනා කරන්න යන අයට බලා ගියාම ලකුණු නාම උලා කපු වෙන්නේ එහෙම ඒක වෙනම කතාන්තරයක් වෙනවා පැහැදිලි කරන්න ඕන දෙයක්. මේක එහෙම තමයි අනිවාර්යයෙන්ම මේ භාවනා කරන්න ගිහිල්ලා ඒක හරියට කරුන් නැත්නම් අසාර්ථක වෙන්නේ බොහෝ විට නිවැරදි පරිදි මගේ නම් උපදේශය බොහෝ මානසික ගැටලු තියෙන අයට භාවනා කරන්න තහනම් කරලා තමයි මම පටන් ගන්නෙ මගේ ක්‍රමයේදී. දැන් තවත් ක්‍රමයක් තියෙනවා දහමේ විදර්ශනාවදී. දැන් මේ පොදුම් මනස තිබිච්ච කෙනා විදර්ශනා කරන්න පටන් ගත්තාම දැන් එයාගේ මේ තිබිච්ච කාම ක්ලේශ ප්‍රෝධ ස්වභාවයන් අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අඩු වෙලා තියෙනවා එයා වේගශීලී වෙච්ච වෙලාවට මේ වගේ මහා ගින්නක් ඇති වෙන්නේ නැහැ. පොඩ්ඩක් තරහ යන්න පුළුවන්. පොඩි නුරුස්නා බව කනගිරීමක් ඇති වෙන්න පුළුවන්. ආයෙත් සුමීලාවකින් ඒක නිමෙල සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. එතකොට එයා සිත වඩලා එක දිනුන කරොත් එහෙම දැන් එයාගේ මනස තියෙන අරහත් භාවයට පත්වනොත් එහෙම මේ ප්‍රසියන්න ඉවත් කරනොත් එහෙම එයාගේ සිත සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා. එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර තමයි එයාගේ අතුල. එතකොට එතෙන්දී එයාගේ සිත නැවත ගිනිගන්නේ නැහැ. ඒකින් පිළිලාරක් ඒකින් සුවයක් පහසුවක්මයි තමාටත් තමා වටා ඉන්න අයටත් ඇසුරු කරන අයටත් සියලු දෙනාටම ලැබෙනවා. හොඳයි මේක තමයි ස්වභාවය. මම තව විනාඩි 5කින් මේක ඉවර කරන්නම්. කාලය දැන් ඉවර වෙලා තියෙන මාස්ටර් නිමිති කාර්යය. එතකොට මේ කියන ස්වභාවය අත්දකින්නේ අපි කොහොමද? ලෝකේ තියෙන මේ දේවල් අපි මේවට කියන උපදිකි. ඒ කියන්නේ 5 groups of aggregates. එතකොට කන්ද කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට තමයි ඒක. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ senses desires එක්ක සම්බන්ධ වුණොත්
කාමයන් සමග මිස වුණොත් ඒක ඉත්තා කන්තා මනාපා පියරූපා රජනියා කාම උපසංගීතා කියලා කියපු ආකාරයට ඒවා ප්‍රිය තමන්ට ඕනේ කැමති ආදරණීය සෙනෙහබර ලෙන්ගතු කියන ක්‍රමයකට මේ පරි අග්නිගේ සම්බන්ධ වුණක් තේම මොකද වෙන්නේ මේ කාමයන් ඌලික වෙයි එතකොට ස්කන්ධ පංචකේම කාමයන්ගෙන් වෙලෙනවා එතකොට ඒක මේ මේ උපදි කියන්නේ මේ අපිට හිමි කරගන්න දේවල් මේ සසර ගමන සකස් වෙන පදනම කරුණ මේ තියෙන්නේ there are four kinds of the substratum of existence මේ පැවැත්ම කියන එකට සාධක වෙන කර්ම තමයි මේ කන්ද කාම ක්ලේශ කර්ම කියන්නේ එතකොට සෑම ස්කන්ධයක්ම කාමත් සමග මිශ්‍ර වීම නිසා අර හිතා කාන්තා මනාපා පිය රූපා රජනීය කාමෝප සංගීතා කියන ක්‍රමයට මේවා බැඳෙන. ඒ ඒවා සකස් වෙද්දී මොකද වෙන්නේ ක්ලේශයන් තමයි හිතේ බලවත් වෙන්නේ මෙන්ටල් ඩිෆයින්මන්ට්ස් හැටියට ක්ලේශ හැදෙනවා. ඒ ක්ලේශත් එක තමයි වොලිෂන් ලැක්ෂන්ස් වෙන්නේ කර්ම සකස් වෙන්නේ. එතකොට මේ කර්ම සකස් වීම කියන එක ක්ලේශත් එක්ක මිශ්‍ර එතකොට සෑම ස්කන්ධයක්ම කාමත් සමග මිශ්‍ර වෙනවා සෑම කර්මයක්ම ක්ලේශත් සමග සම්බන්ධයි. එතකොට මොකද වෙන්නේ අන්න අර කිව්ව ආකාරයක ඩිස්ට්‍රෙස් එකක් අර කිව්ව අවපීඩනයක් ඇති වෙන්න අවශ්‍ය ටික සකස් වෙනවා. සමස්ත පැවැත්මම තීරණය වෙන්නේ මේ හතරින්. එතන මේ හතරින් තියෙනවා මම ධර්මයේ සඳහන් වෙනවා මෙහෙම. නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? සබ්බු පදිපටි නිස්සග්ගෝ නිරෝධ නිබ්බාන එහෙම සඳහන් වෙන්නේ. ඒක කන්ද කාම ක්ලේශා කර්ම වල නිසේදී තමයි අරහත්භාවය කියලා කියන්නේ. ඊගාවින් නිබ්බාන ද abandoning of the substrata. එතකොට මේ සම්මුපදී පටිනිස්සග්ග තත්වයට ඒ කියන්නේ කන්ද කාම ක්ලේශ කර්ම කියන හතරම නිෂේධ කරන්න පුළුවන් තමයි විමුක්තිය සනසීම කියන එක එන්නේ. එතකොට ඒ නිසා මේ උපදි වලින් දුරු වීම තමයි අපිට කරන්න පුළුවන් වෙන කාරණේ. ඒ සඳහා ධර්ම උත්සාහය තුළින් තමයි අපිට මේක කරන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් තවත් මගේ සයිඩ්ස් ඉතුරු වෙලා තියෙනවා. නමුත් මම මගේ කාර්යය අවසන් වෙලා මම මෙතනින් අවසන් කරනවා. මේ ප්‍රමාණව ධර්මයේ කියන ඒවා ඉතින් ඔක්තර කියන්න ගියත් කෙලවරක් වෙන දේවල් නෙමෙයි. ඒ නිසා මෙතනින් මම නවත්තන්නම්. ඔබට තව පැය භාගයක කාලයක් යම් කාලයක් සම්මාත්මක ඉතිරිලා තියෙන්නේ ඒ කාලේ වෙන් කරනවා අපි තුන්දෙනා මහත්මයාගේ මෙහෙයුම යටතේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හොඳයි දනාතම පෙරවන් සරණයි මම වේගයෙන් කලේ මේ පැයකින් උගාක් දේවල් කියන දවස නිසා වේගයෙන් කලේ අනගාර්තුවේ වේගින් හොඳමයි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම හරවත්ව අපිට මේ අපේ ව්‍යහදියට එහෙම නැත්නම් අපේ මේ ප්‍රශ්නයට අදාළ පසුබිම කොහොමද හැදෙන්නේ කියන එක බොහොම ගැඹුරෙන් සහ බොහොම සරලව ඇත්තටම ගැඹුරෙන් කිව්වට ඇත්තටම බොහොම අපිට තේරෙන විදිහට ඇත්තටම සඳහන් කරා වහන්සේ දැන් අපි මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ මේ අපි PowerPoint එක ෂෙයා කරන එක පොඩ්ඩක් අයින් කරනවද? හොඳයි දැන් මේ අවස්ථාව අපිට ලැබිලා තියෙන අපේ ප්‍රශ්න සාකච්ඡා කර ගැටළු සාකච්ඡා කිරීම සඳහායි ඊට ප්‍රථමයෙන් මාට ඔබට ඔබ සමදෙනාටම මෙතනින් පස්සේ තිබෙන වැඩසටහන් සම්බන්ධ යම් කිසි දැනුවත් කිරීමක් කරන්නට ඕන
හොඳයි ඒ ඔබ දැක්කේ අපේ ඉදිරි වැඩසටහන් සහ අපගේ පසුගිය වැඩසටහන් සම්බන්ධයේ සම්පූර්ණ විස්තර ඒ සියල්ලම ඔබට සවිචාර වීලොග් YouTube channel එක ඔස්සේ ලබා ගන්නට පුළුවන් ඔබ එතනට ගිහින් ඔබ කැමති වීඩියෝට ලයික් කරලා අපිට subscribe කරන්න මෙය තවත් ප්‍රචාරය කිරීම සඳහා හොඳයි දැන් මම හැමදිනාටම ලබා දීලා තියෙන අවස්ථාව ඔයගලගේ වීඩියෝ ඔන් කරගන්න පුළුවන් මේ අවස්ථාවේදී chat කරන්න අවශ්‍ය නැහැ ඕනනම් කෙලින්ම directly අපිට ස්වාමින් වහන්සේට ප්‍රශ්නය ඉදිරිපත් කරන්නට පුළුවන් හොඳයි දැන් ඔබ සැමදිනාට අවස්ථාව තිබෙනවා මම මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ වටනාපහ දේවානන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම අපේ බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ අපිට අනුශාසනා කරන බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ මේ අවස්ථාවේදී වැඩම කර සිටිනවා හොඳයි ඔබට දැන් විවෘතයි ඔබට ප්‍රශ්න අහන්නට පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ නව හිමත් මානසික අවුලනේ උපරින වුණහම කෙනෙක් මම මේ දිවිත හඳ ගන්න අවස්ථාව දක්වාම වැඩි වෙනවනේ ඒ වගේ බඩයි කියනවා පැහැදිලි මදි නැවත කියන්න පැහැදිලි මදි අවපීඩනය මානසික අවපීඩනයේ උච්චතම අවස්ථාවටපත් වෙද්දී මොනම ඒ පුජ්‍යලයා මරණය කරා යාමට සිතනවනේ ඒ වගේ අවස්ථාවකදී අපිට බුදුදහමෙන් කොහොමද උපදේශණය සඳහා යොදා ගන්න පුළුවන් ඉන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අවපීඩනය දෙආකාරයකින් වෙන්න පුළුවන් එක ඉන්ට්‍රෝවර්ට් ඇන්ඩ් එක්ස්ට්‍රෝවර්ට් කියලා දෙපැත්තටම ඒක තමා පැත්තට හැරිලා ඇති වුණාම ඇති වෙන suicidal thoughts එන්න පුළුවන් ඉදිනසා ගැනීම අදහස් බවට පත් වෙන්නත් පුළුවන් ඒක බාහිර ලෝකයට යොමු වුණු තේම අනික් අයට වෛර කරන්න පටන් ගන්න පුළුවන් සියලු දෙනාටම වෛර කිරීම ඒක තවත් කෙනෙක් ඝාතනය කිරීම දක්වා යන්නත් පුළුවන් එහෙම නැත්නම් තමන් ළඟ ඉන්න වටා ඉන්න හම්බෙන ඔක්කොටම වෛර කරන්න යන්නත් පුළුවන් එතකොට මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ එයාට අවබෝධය ලබා දීම කියන දැන් බුදුදහමේ කියන ක්‍රමය තමයි යම් කිසි සිතක් තවත් කෙනෙකුට එයාව නිදහස් කරන්න බෑනේ දැන් අපි කවුන්සලින් හරි මේ දේවල් කියලා අපි මේ දේවල් කතා කරාට තවත් කෙනෙකුගේ මනසක් අපිට බාහිර ඉඳන් පිරිසිදු කරන්න බෑ එහෙම කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කරනවානේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේවදත්තගේ හිත පිරිසිදු කරනවානේ එහෙනම් සුප්‍රබුද්ධ සාක්‍යයාගේ හිත පිරිසිදු කරනවානේ එහෙම ගුරුවරයෙකුටවත් තවත් කෙනෙකුගේ සිතක් පිරිසිදු කිරීමේ කාර්ය වගකීම බාර ගන්න බැහැ නමුත් ඒ සඳහා මඟ පෙන්වන්න පුළුවන් ඒ ඊට අදාළ වූ ශක්්‍යතාවයේ capability එක ඒ අදාළ පුද්ගලයාට තියෙන්න ඕන දැන් අඟුලිමාලට ඒ ශක්්‍යතාවයේ තිබුණ නිසානේ බුදුජානන් වහන්සේට පුළුවන් වුණේ එයා හික්මවන්න අඟුලිමාලයක් හරිය දාගත්ත රජුරෝ පවා බය වෙච්ච මුළු රටම බය වෙච්ච මිනිස්සෙක් බුදුජානන් වහන්සේ අරහත් භාවයට පත් වෙන මඟ සලස්සලා දුන්නේ ඒ විභවතාවය එයා අස්සෙත් තියනවා කියලා උන්වහන්සේ දැකපු නිසා එහෙම තියන හින්ද පුළුවන් කොච්චර නරක් වුණත් කොච්චර නපුරු වුණත් කොච්චර දරුණු වුණත් එයාට යම් හැකියාවක් තියනවා ඒකෙන් මිදිලා ගොඩ එන්න පුළුවන්කමක් තියන අය ඉන්නවා අන්න එහෙම අයට සුසු ආකාරයේ මඟ පෙන්වීම තමයි කරන්න තියෙන්නේ ඒ මඟ පෙන්වීම කරන්න දක්ෂ වෙන්න ඕනේ කවුන්සලර් කල්යාණ මිත්‍රය කියලා කියන්නේ දැන් කවුන්සලර් කියන්නේ සැබෑ කල්යාණ මිත්‍රයෙක්නේ එතකොට කල්යාණ මිත්‍රය ධර්මානුකූලව ගත්තොත් කවුන්සලර් කියන වචන නෙමෙයි කියන්නේ කල්යාණ මිත්‍රය කියලා. එතකොට මේ කල්යාණ මිත්‍රයාට පුළුවන් වෙන්න ඕනේ එක ක්‍රමක්‍රමයෙන් ස්ටෙප් බයි ස්ටෙප් එයා හිමින් සැරේ අර අවබෝධය කරා යන තත්වයේ ගේන්න ඕනේ විවිධ වූ ක්‍රමෝපායන් භාවිතා කරලා. බුදුරජාණන් වහන්සේ අපි දැකන්නේ අර එයා ඉන්න තැන ඉඳන් අරන් ගියේ එයා දන්න දේ ඉන්නේ එයා අරන් ගියේ හැම සූත්‍රයකම වාගේ තියෙන දේ ඒකනේ. එයා දන්න දෙයක්
ya මේ වෙන විදිහ ඉගෙනගෙන තියෙන දේක් අසුරු කරගෙන එතෙන් ඉඳන් එයා අවබෝධය කරා ගෙන යන්න අවශ්‍ය වෙන දේවල් තමයි බුදුරජාණන් වහන්සේ මෙහෙයීම කළේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒතර කවුන්සල කෙනෙකුට සිද්ධ වෙන්නේ අර අවබෝධය කරා එයා එතෙන් දෙන්න. අර අතීත මතකයන් ඔක්කොම වහන්නත් බෑ, ඩිලීට් කරන්න බෑ, ඔව් ගණන් ගන්න එපා කියන්න බෑ. කවුන්සල් වලින් තහනම් වචනේ ගණන් ගන්න එපා කියන්නේ. ගණන් ගන්න එපා කියන්න බෑනේ ගණන් ගන්න ඕනනේ. එතකොට මේ සඳහා අදාළව අවබෝධය ටිකෙන් ටික ලබා දීම තමයි එයාට අපි අදාළ තැනට කියන්න පුළුවන් වෙන ක්‍රමය. ඒක සඳහා අපි ස්ට්‍රැටජි එකක් ක්‍රමවේදයක් භාවිත කරන්න ඕනේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට ඒ පුජ්‍යලයාගේ කර්ම ශක්තිය අනුව උපදේශකයා අපොහසත් වෙන්න පුළුවන් වෙනවා නේද? අනිවාර්යෙන්. ඒකනේ මම කිව්වේ. බුදුරජාණන් වහන්සේ ඉතින් දසබලධාරී තුන් කල් දන්නා මේ ශ්‍රේෂ්ඨම කෙනානේ බුදුහාමුදුරුවෝ. ගිහි ඥානයකම මස්සින දේවදත්ත. එයාසතරා අයියා. මේක නේද කරදා. එයාට අදාළ ඒක එයාට අදාළ නැත්නම් ඒ ඒ ඒ පිරිසිදු කිරිල්ල ඒක එයාගේ අතීත කර්ම හා එයාගේ භව කර්ම රටාවට අනුව එයා හිතෙන්ට ඇවිල්ලා නැත්නම් පාට කරපු කන්නද මොන දක්ෂ කවුන්සලරට කූප කන්නද ඒ මාසම සුභම් පින්සම් නා හොඳයි අනිත් සෑම දිනකටම විවෘතයි අපිට තව විනාඩි 10ක් පමණ තිබෙනවා ඔබට ප්‍රශ්න යොමු කරන්නට පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් මම ප්‍රශ්නයක් යොමු කරනකම් මම දැන් කිසි පැහැදිලි කිරීමක් සඳහා වහන්සේ වෙත යොමු වෙනවා දැන් මේ ඔබ වහන්සේ සඳහන් කර ආකාරයට ගොඩක් දේවල් අපි දූෂිත වෙනවා අපිරිසිදු වෙනවා දැන් මේ තත්ත්වය සාමාන්‍ය ලෝකේ අපිට මුහුණ දෙන්නට වෙන සිදුවීමක් දැන් අපි දන්නවා විශේෂයෙන්ම මේ දවස්වල පාසැලුත් නැතුව ගෙවල් වල ඉන්න ළමයින්ට විශේෂයෙන්ම ප්‍රශ්න ගොඩක් තියෙනවා අම්මලා තාත්තලා එක්ක තියෙන ඉන්න එක ඇත්ත නමුත් ළමයින්ගේ හැසිරීම රටාවල විශේෂ වෙනසක් තියෙනවා එතකොට දැන් සමහරලාට සමහර ළමයි ඇබ්බැහි වෙලා තියෙනවා ෆෝන් එකට දැන් ඒගොල්ලන්ට බොහොමත් ඔන්ලයින් අධ්‍යාපන ලැබෙන නිසා ඒක ඒගොල්ලන්ගෙන් අත් මිදවන්න බෑ මොකද ඉස්කෝලේ යන දවස්වල ෆෝන් එක ඒගොල්ලන්ට දුන්නේ නැහැ නමුත් දැන් ඒක දෙන්න බැරයි ඒගොල්ලන්ට දැන් මේ වගේ තත්ත්වයක ඇත්තටම දෙමාපිය විදිහට කොයි ආකාරයකද මේ සමහරලාට ඔය ළමයින්ට ඔය ඔය අමුතු ගැජට්ස් එක්ක එහෙම නැත්නම් ඔය ටෙක්නොලොජි එක්ක ගිහිල්ලා තියෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට අපේ පැත්තෙන් එහෙම නැත්නම් උපදේශන පැත්තෙන් අපිට මොකක් හරි යම් කිසි උපදේශයක් දෙන්න පුළුවන් නම් ස්වාමින් වහන්සේ මොන වගේ දෙයක් යෝජනා කරන්නේ ඔය තමයි වෙන ප්‍රශ්නයක් මම දකින්නේ මෙවලම් වගේ ප්‍රශ්නයක් නෙමෙයි දැන් අපේ ගෙවදල් පිහිය තියෙනවානේ ඉතින් මේ පිහියේ පිහිය නැතුව කියන්නේ පියන්නේ ගෙදර මුකුත් කරන්න බෑනේ අම්මට කිසි එකක් මුකුත් කරන්න බෑනේ නමුත් ওই පිහියෙන් තවත් ওইට වඩා බොහෝ හානිකර දේවල් තමයි ওই පිහියෙම ගෙදර අල්මාරියේ තියෙන ඔක්කොම ඇඳුම් ටික කපලා දාන්නත් පුළුවන් ওই පිහියෙන් කාට හරි දුවාල කරලා හිංසා කරන්නත් පුළුවන් කෙනෙක්ව ඝාතනය කරන්නත් පුළුවන් එතන පිහිය වැරදි වෙන්න බෑනේ පිහිය නෙමෙයි වැරද්ද මේ පිහිය භාවිතා කරන ආකාරයේ ප්‍රශ්නේ තියෙනවා ගෙදර ගින්දර තියෙනවා ගින්දර නැතුව ගෙදර පවතින්න බෑනේ නමුත් මේ ගෙදර තියෙන්න ඕන ගින්දර තියෙන්න ඕන ලිපි ඒක ඇඳුම් අල්මාරියවත් අනික් උපකරණස්සේවත් වෙන තැනකවත් නෙමෙයි අන්නේ ඒ වගේ මේ මෙවලම් උපකරණ ඒව නැති ලෝකෙක අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නෑ මින් ඉදිරියට අනිවාර්යයෙන් स्क्रीन බොහොම අහිතකර ස්වභාවයක් තියෙනවානේ පැය ගානක් දිගට බලනකොට ස්ක්‍රීන් එකෙන් වෙන ඇහැට වෙන හානිය මොළයට වෙන හානිය එහෙන් ලබද්දි ඒක ගේම් එකක් සඳහා නම් වැය කරන්නේ අතිවිශාල හානියක් නේ කේද වාචකයක් නේ
Itulah Enisa apit sidde wenawa lamaya me game waling sambandhayen seema karala. Ilangata me lamayata dan api kiyamu online adhyapanaya kiyala dan online meda yamthayak nawathila kiyamu. Ewa nawathunath thawa thawath channels tiyenawa me me paadamma hondara kerena ek ek channel guru thunake swabhaway mokak hari gattuwak hinda me dawasala nawathila kiyamu ko maasa kipayakata. Namuth මේ දරුවට අදාළව ඉගෙන ගන්න අවශ්‍ය වූ channels හා විවිධ programs මේ වැඩසටහන් ඇස්සේ ඕන් කරන් තියෙනවා. අම්මා තාත්තා දක්ෂ වෙන්න තවත් අවශ්‍ය කෙනෙක්ගේ මඟ පෙන්වීම ලබාගෙන හෝ තමන්ට පුළුවන් නම් තමන් විසින් හෝ ඒ ළමයා ළමයි කැමතිනේ මේ device එක පාවිච්චි කරන්න. එතකොට ඒක පාවිච්චි කළ යුතු ක්‍රමවේදය කාලසටහන ඒක කොයි විදිහට සකස් වෙන්නේ කියලා structure එක මේ ළමයාට ලබා දෙන්න ඕනේ ළමයාගේ වයසට අනුව ළමයාගේ පන්තියට අනුව ළමයාගේ අවබෝධ ශක්තියට අනුව අපි මෙයා ඒ දවස තුල බලන්න ඕනේ වැඩසටහන් ටික අපි යාට දෙන්න ඕනේ ඒ වැඩසටහන් අම්මා තාත්තා හෝ කෙනෙක්ගෙන් එයාට බැරි නම් වෙන කෙනෙක්ගෙන් උපදෙස් ලබාගෙන දවසේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන් කාල සීමාව පැය 8යි කියමුකෝ අපි එයාට දෙනවා පැය 6 කොහොම 7ක ටාගට් එකක් මෙන්න මේ ටික කවර් කරන්න ඕනේ ඔයා මේ ටික සම්පූර්ණ කරන්න ඕනේ මේ උපකරණය අස්සේ තව එයා එක ඉතුරු කරගත්තු කාලේ පැය භාගයක් හෝ යම් කිසියක් එයාට කැමති ඕන එකට යන්නත් කොයිද කඩ වුණත් එන්න පුළුවන් හැබැයි ඒක පැය භාගයක් වගේ පොඩි කාලයක් නමුත් අපි දෙන කාලය එයා ඒක සම්පූර්ණ කරන්න ඕනේ ඒ කාල සීමාව තුන ඒ කාලේදී ළමයා ඒ සඳහා ප්‍රශ්න නැති ස්වභාවයක්ද පෙනෙන්නේ නැත්නම් ප්‍රශ්න විසඳුණාද ඔක්කොම මොකද කොහොම හරි ස්වාමීන් වහන්සේ නැවතත් මම ඔබ වහන්සේ වෙත යමු වෙනවා දැන් ඔබ වහන්සේ අර සඳහන් කර ආකාරයට දැන් මේ සිත කිලිටවීම සම්බන්ධයෙන් නිතරම මේ කිලිටවීම සම්බන්ධයෙන් අපිට වටපිටින් එන දේවල් සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස්සෙක් විදිහට දැන් අපි දන්නවා අපේ හිතේ ඇවිල්ලා සමහර දේවල් එකතු වෙනවා. අපි දන්නේ නැතුව අපිට නොදැනුවත්. සමහර විට මේක කවුන්සලර්ස්ලාට වෙන්නත් පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්. ඒක සමහර විට කවුන්සලර්ස්ලාට නොදැනුවත්ම සමහර මිනිස්සු අහන දේවල් වලට තරහ යන්න පුළුවන්. දැන් මේ වගේ දේ නිසා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය කවුන්සලර් කෙනෙකුට ඔබ වහන්සේ දෙන උපදෙස් මොනවාද? අර හිත කිලිටීමේ සම්බන්ධයෙන් කවුන්සලර් කෙනෙක් කොයි ආකාරයකින්ද කටයුතු කරන්න ඕන ඒක වළක්වා ගැනීම සඳහා විශේෂයෙන්ම ඔවුන් අර තවත් පිරිසකට ප්‍රායකයන්ට ඔවුන් උපදෙස් දෙන නිසා ආ දැන් මේක කවුසල කෙනෙක් වුණත් නැතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයක් තියෙනවා ඒක විශ්ව සාධාරණ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිය සතිය කියලා කියන්නේ හඳුනා ගන්න ලෑස්ති පිට තමන්ගේ හිත තබා ගැනීම. තමාගේ සිත තමන්ට ලැබෙන ඔබ්ජෙක්ට්ස් අරමුණු ඕනෑම එකක් හඳුනා ගන්න ලෑස්ති පිට ඉඳීමට කියනවා සතිය. මේ හඳුනා ගන්න ලෑස්ති පිට ඉඳීම ඉන්නේ මොකටද හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමට
එනවා සම්ප්‍රජානයි. එතකොට සතියෙන් ඉන්නේ මොකටද? සම්ප්‍රජානය සඳහා හඳුනා ගැනීම සඳහා. හඳුනා ගන්නෙ මොකටද? ඒක විශ්ලේෂණය කරලා පරීක්ෂා කරලා ඒ පිළිබඳව විග්‍රහයක් කරගන්න තමන්ට අවශ්‍ය පසුබිම කොටගා ගැනීම සඳහා. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මම පැයකින් විතර කියන්න ඕන එකක් මේ විනාඩි තුනේ කියන්නේ. එතකොට ඒ බුදු පියාණන් වහන්සේ ගන්නා වදාළ දේශනා කරපු ක්‍රමවේදය තමයි සතිය සම්ප්‍රජාණය හා යෝනිසෝ මනසිකාරය කියන මේ කර්ම තුන. එතකොට ඒ නිසා හැම විටම සිත දකිනාසුල්ව ඉඳීම. කවුන්සලර් වුණත් දැනගන්න ඕනේ තමන් මේ කවුන්සලර් ඉස්සරහා ඉන්නේ. එතකොට එයා කියන දේවල් වලින් මමත් ගන්නවද කොච්චරද ගන්නෙ? එහෙම නැත්නම් මම එයාට රියැක්ට් කරන්න ඕනේ කොයි විදිහටද? කොයි ආකාරයෙන්ද කියලා. එයා හඳුනාගෙන දැනගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ඒ තමන්ගෙන් සේවය ලබා ගන්න එක්කෙනාගේ ආරක්ෂාව පිණිස එයාට ලබා දෙන්න ඕනේ හොඳම අවස්ථාව කොයි විදිහටද කියන එක පිළිබඳව ඉතාමත්ම පරීක්ෂාකාරීව හොයාගන්න. භාවනා කරද්දි කර්මස්ථාන දෙන එක්කෙනා වරද වැරද්දුවොත් එහෙම අනිත් එක්කෙනාගේ මනස ගමනක් නෙමෙයි, එයාගේ ඔක්කොම ඒ වවුලලා යනවා. දැන් අපි දන්නේ නැති කෙනෙක් මේ අපේ කම්පියුටරේ තියෙන කන්ට්‍රෝල් කැනල් එකට ගිහිල්ලා ඕකේ තියෙන ඒවා එහෙම බටන්ස් එහාට මෙහාට කළොත් එහෙම මුළු කම්පියුටරේම වැඩ කරන්න තු යනවා. ඒ නිසා කන්ට්‍රෝල් කැනල් එකට යන එක්කෙනා මේක දැනගෙන යන්න ඕනේ. නිකන් ඇප් එකක් භාවිතා කරලා තමන්ට ඕන වැඩේ කරගන්න අපි ප්‍රශ්න නැහැ, ඕන කෙනෙකුට පුළුවන්. නමුත් කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා ඒකේ තියෙන දේවල් අපි ආත මෙහාට දැනගෙන කළොත් එහෙම මහා අවුලක් ගොඩනැගෙන. ඒ වගේ මේ මනසත් එක්ක වැඩ කරනකට යන එක්කෙනා අනුවිතේම කල්පනා කරන්න ඕනේ, මම මේ තවත් කෙනෙකුගේ මනසක් තමයි මේ හසුරවන්න යන්නේ. ඒ නිසා ඒකට තවත් හානිකර දේවල් වැටෙන්න ඉඩකඩ එහෙම තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්නට ඕනේ. ඒ නිසා මාත් පරිස්සම් වෙලා යාවත් පරිස්සම් කරගෙන මේ යන්න නම් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන ක්‍රමවේදය. ඒක තමයි සතිය සම්ප්‍රජානය හා යෝනිසෝ මනසිකාරය. මේක මේ තුන හොඳට අධ්‍යයනය මේ කියපු එකෙන් තේරුන්නේ නැහැ. මේක හොඳට අධ්‍යයනය කරලා ඒ ඔස්සේ ඉදිරියට ගෙන යාම තමයි කවුන්සලරටත් කවුන්සලීටත් දෙන්නටම තියෙන ක්‍රමවේදය බවට පත් වෙන්නේ. බොහොමත්ම පිට ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඉතාමත් පැහැදිලි හොඳ පැහැදිලි කිරීමක් අපිට ලැබුණා. හොඳයි, ඉතින් අද කාල වේලාව දැන් අවසන් වීගෙන යනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී අපේ ගෞරවපූර්වක නමස්කාරය පුදු කරන්නට කැමති ප්‍රවීණ මනෝවෛද්‍ය ශ්‍රී සුමන පිරිවෙන් විද්‍යායතන විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඇහැලියගොඩ ධම්මපාල ස්වාමීන් වහන්සේට අපගේ ආරාධනය පිට පැමිණලා මේ ස්වාමීන් වහන්සේ අපිට අපේ වෙනුවෙන් අනුකම්පා කළා. ස්වාමීන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් අපි වෙනුවෙන් අපි වෙනුවෙන් දේශනා කළා. එහෙම නැත්නම් අපි වෙනුවෙන් අපිව සහභාගී කරගෙන අපේ ප්‍රශ්න වලට උත්තර දීලා උන්වහන්සේ අපේ දැනුම දියුණු කරන්නට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් අපි ඉතාමත්ම ස්තුතිපූර්වක ගෞරව නමස්කාර පුද කරනවා. ඉතින් අපි නැවතත් ඔබ හමුවීමට බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාස 25 වෙනි දින නැවතත් මේ වගේම වැඩසටහනක අපේ YouTube නාලිකාවට ගිහිල්ලා සවිචාර වීලොග් YouTube නාලිකාවට ගිහිල්ලා මේ වැඩසටහන ඔබට නැවතත් නරඹන්න පුළුවන්. ඒ වගේම පසුගිය වැඩසටහන් සියල්ලම ඔබට නරඹන්නත් පුළුවන්. එහෙම යන අවස්ථාවේදී කරුණාකර ලයික් එකක් දැමීමට සහ subscribe කිරීමට අමතක නොකරන්න. හොඳයි, එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි.